මේ මොහොතේදී අපි සහභාගී වෙන්නේ මන්නාරමේ සිට මාතරේ දක්වා මේ දීර්ඝ පාගමනක යෙදුන අපේ උතුරු අපේ වතුකරේ ජනතාව වෙනුවෙන් හඬක් නගමින් ඔවුන්ට යුක්තිය ඉල්ලලා ඔවුන්ට අවශ්‍ය කරන ඒ පාසුකම් ලබා දෙන්නට සහ ඔවුන්ව ශ්‍රී ලාංකීය පුරවැසියන් හැටියට අඩුතක්සේරු නොකර ඒ සැලකිලි සෑම දෙයක්ම ලබා දෙන්නට කියන ඒ ඉල්ලීම කරමින් මේ ගමන අපි යන්නේ. එතකොට ඒ අවසානයේ දවසයි අද අපි මාතලේට පැමිණලා සිටිනවා. ඉතින් අපි මේ මොහොතේදී මතක් කරන්න කැමති අපි සිලෝන් ටී කියලා ලංකාව ප්‍රසිද්ධ වුණා අපේ තේවලට. නමුත් ඒ තේ හැදෙන විදිය, තේ වතුවල ඒ වෙන ශ්‍රමය, ඒ වැය වෙන ශ්‍රමය ගැන මම හිතන්නේ අපි අවධානය යොමු කළේ නැහැ. රටක් හැටියට, නායකයෙකු හැටියට. අපි රටට අවශ්‍ය කරන විනිමය අපි උපයාගත්ත මිසක්ක ඒ ජනතාව ගැන අපි උනන්දු වෙලා තිබ්බේ නැහැ. ඉතින් අවුරුදු 200ක් වෙන මේ වසරේදී ඉල්ලීම වන්නේ, මේ ගමනේ ඉල්ලීම වන්නේ ඒ අප වෙනුවෙන්, මේ රට වෙනුවෙන් වැය වුණ ඒ අපේ සහෝදර සහෝදරියන්ට ඔවුන්ට අවශ්‍ය කරන ඒ සෑම පාසුකමක්ම ලබා දෙන්නට කටයුතු කරන්නට කියලා බලධාරීන්ට බල කරන්න. ඔවුන්ගේ අධ්‍යාපනය අද අඩාලයි, ඒ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය අඩාලයි, ඉන්නට හිටින්නට කියලා තියෙන තාම සමහර තැන්වල ලයින් කාමර විතරයි, පොළවේ භූමියේ අඟලක්වත් නැති අය අනන්තයි අප්‍රමාණයි. ඉතින් අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මේ අප වෙනුවෙන්, මේ රට වෙනුවෙන් ජීවිතයේ පූජා කර, ජීවිතයේ පූජා කරන මේ අපේ වතුකරේ ඒ ජනතාවට ඔවුන්ට අවශ්‍ය කරන ඒ ඔවුන්ගේ සියලුම යුතුකම් ඔවුන් වෙනුවෙන් ඉෂ්ට කරන්නට කියන ඉල්ලීම කරන්න. ඉතින් ඒ වෙනුවෙන් අපි ආගමික නායකයන් හැටියට එකමෙනෙක් කාසු වෙමින් ඔවුන් සමග හිටගන්නවා, ඔවුන් සමග මේ ගමන යනවා, ඔවුන්ගේ අයිතිවාසිකම් ඔවුන්ට ලැබිය යුතු සෑම දෙයක්ම ලබා ගන්නට කටයුතු කරන්නට අපි ඉදිරිපත් වෙනවා. ඒ සඳහා බලකිරීමක් කරන්නට අපි යොමු වෙනවායි කියන ඒ පොරොන්දුව සහ ඒ අධිෂ්ඨානය ඇතුව අපි මේ අවස්ථාවේදී ඒ පාගමනට එක්කාසු වෙනවා. ඔවුන්ට සුබපතමින්, ඔවුන්ට ස්තුතිවන්ත වෙමින් ඔවුන් කරන්නා වූ මහඟු සේවයේ අගයමු. ස්තුති. මලේගම් 200, මලේගම් 200 කියන තේමා පාටින් තලෙමන්නාරම සිට මාතල දක්වා පාගමනින් ඇවිදින මේ වැඩසටහනේ අවසාන දවස අද මාතලේ නගරේ සිට අපි අර කණ්ඩායම අපි පිළිගත්තා. මලේගම් 200 කියන එක මේ රටට ඉන්දියාව සම්භාවිත වෙන ඉන්දියානු දෙමළ ජනතාව, මෙවිලි ශේෂ්ත්‍රයේ වැඩ කරන ජනතාව හැටියට මේ රටට පැමිණීමේ වාරය කියන මතක් කිරීමෙන් මේ රට තුලින් ඒ ජනතාවට වෙන්න ඕන දේ, වෙච්ච දේ අමතක කරමින් වෙන්න ඕන දේ මතක් කරලා ඒ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා කිසි ભેදයක් තොරව, ජාතිය, කුලය, භාෂාව කියන ભેදයක් තොරව මේ දවස් පුරාම එවිදෙමින් රට තුල යම්කිසි ආලෝකමත් අවස්ථාවක් හැටියට බිහි කරමින් අද දිනවලට මාතලේදී මේ සටන නැවතත් ආරම්භ කරන බව අපිට සූදානම් කළ යුතු. මොකද මලේගම් 200 වගේ මලේගම් 300 වෙනකොටත් මේ ජනකොටස් මේ වගේ වහල්ලු විදියට වතු ශේෂ්ත්‍රයට විතර සීමා කරගෙන ජීවත් වීමට තොරව එතනින් එහාට ගිහිලා ඉඩම් අයිතිය ලබා දීම තුලින් මේ රටේ අර්ථවත් ප්‍රජා හැටියට කඳුකරේ දෙමළ ජනතාවත් පිළිගත යුතු කියන පණිවිඩය මේ එවිදීම තුලින්, මේ පාගමන තුලින් රටට හෙළි කරලා තියෙනවා. මේ සංවිධානය කරපු සියලු දෙනාටම අපේ ස්තුතිය. අපි ඉල්ලීම කරනවා, අපි මන්නාර සිට මාතල වෙනකන් ගමන් කරනවා. ඒ ගමන් කරන හේතුව තමයි මුලින්ම අපිට අයිතිවාසිතාවම ලැබිලා නැහැ. අවුරුදු 200ක් දැන් කාලේ අවුරුදු 200 වැඩි වෙලා.
ඒ කාලේ වෙනකන් මේ එමෙතිලා කී දෙනෙක් ඉඳලා ඇති ජනාධිපතිතුමාලා අගමැතිතුමා ඉඳලා කිසිම මේගොල්ලන් ගණන් ගන්න එක අයින්සක දුප්පත් මිනිස්සු අපි වතුකර ජනතාව කිසිම රණ්ඩුවට යන්නේ කිසිම ප්‍රශ්නකට යන්නේ කිසිම මුණ දෙන්නේ උද්ඝෝෂණ කරනකොට ගල් ගාලා ප්‍රශ්න කිසිම දයක් කරන්නේ අයින්සක ඉන්න ලයමල ඉන්නවා ඕගොල්ලන් තේරුම් ගන්න බලන්න එක පවුලකින් පවුල් එකම ගෙදරකින් පවුල් දෙක තුනක් ඉන්නවා කොයිලට කියන්න ඕන නම් පවුල් දෙක තුනක් එකතුල යන්න තියෙන්නේ ඒ තව එකෙන් ගිහිලා ආවල පරසෙන් කොච්චර අමාරු තියෙන්නේ ස්පිරිතල් යනකොට වාහනේ පාසුකමක් නැහැ ඉගෙනීමට පෙත්ත පාසුකම නැහැ කිසිම දෙයක් නැහැ ඒගොල්ලෝ අයිතිවාසි මොකද ඉල්ලන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු මොකද මන්නාරේ අපි දෙමළ මිනිස්සු ඉන්දියාවේ ඉඳලා මන්නාරට එන මන්නාරේ මෙන්දලා ඇවිල්ලා තියෙන්නේ මාතල දක්වාදී ඒ විදිහට අපි ගමන් කරගත්ත මන්නාර සිට මාතල වෙලකන් ඒ ගමන් කර හේතුව අපේ රටේ ඉන්න සීලම ජනතාව Hindu, Islam, Kristen, Buddha, ඇත්තම සීලද නම අපේ ජනතාවට මේ කම්කරු ජනතාවට මුළු උපරිම ආදරය දුන්නා. ඒතකොට එතන ඉන්න වෙඩිපල් හිටියා මාතල දඹුල්ල මීන්දලා එන පැත්තෙනකොට සිංහල මිනිස්සු ආදර පුදුම ආදරය තිබුණේ. හේ ඒගොල්ලෝ මේ පිළිගන්නවා. පිළිගන්නවා මේ මිනිස්සුන්ගේ අදහස ටික පිළිගන්නවා. ඒගොල්ලෝ අයිතිවාසි දෙන්න ඕනේ කියලා ඒගොල්ලෝගේ බලාපොරොත්තු නේ. ඒතර මෙතන මිනිස්සු ඇතර කිසිම ජාතිවාදී නේ. අපි එකමුතු බලාපොරොත්තු. ඒ වුණා මේ ජාතිවාදී උස්සන්නයි අපි රණ්ඩු කරලා පැත්තට ඔක්කොම කඩාකප්පල් කරන එක දේශපාලේ විතරයි. දේශපාල කට්ටිය නිසා තමයි අද මේ වෙලා තියෙන්නේ. ඔබතුමාලා ඉතින් බලන්න ඕනේ අවුරුදු 200ක් කාලේ ගිහිලාවත් අපිට ඉන්න අයිතිවාස අපිට ඔප්පුවක් තවම දීලා නැහැ. ඒ ඔප්පුව තවම ලැබිලා නැහැ. ඩීට් එකක් නැහැ. කිසිම දෙයක් නැහැ. ඒකයි මේ ඉල්ලීමක් කරන 2023 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔබතුමා පාර්ලිමේන්තේ කතා කරනවා අපි ගැන වචන කතා කරලා කම්කරු ජනතාව වෙනින් අද දවස් 28 වෙනිදා පටන් ගත්ත ගමන අද 12 වෙනකන් අපි දැක්කේනවා එක වචනයකට ඔබතුමා කතා කරන දේ අපිට දුකයි හෙයියේ අපි ගැන ගණන් ගන්නේ අපි වතුකරුකම් කරගෙන අයින් කරලා දාන ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා අපේ ජනතාව ඉල්ලීම මේ කෙලේ වෙලා තියෙන දළු කරන කට්ටිය සම්පූර්ණ කෙලේ වෙලා තියෙන ඒ කෙලේ වෙලා තියෙනකින් පේජස් 20ක් ඒගොල්ලෝ ඔප්පුත් එක්ක ඩීටත් එක්ක දුන්නා නම් අපි ලොකු සානාදරයක් ඒ කියන්නේ මේ කාරණාව 11ක් ඇතුල් කරලා දිනවා පළවෙනි අපිට වෙන්න ඕන දේවල් තමයි අපේ ජනතාවට ඉලිමක් කරන්නේ මේ ඉන්නේ වත් ඔබතුමාලගේ ඉලිම දෙන්න එපා අපි අයිති විදිහටම තියෙනවා මේ වතුල තියෙනවා අක්කර ගානක් තියෙනවා ඒ අක්කර මේ පේජ් 20ක් කියන්නේ පවුල් 16 විතර නේ එක අක්කරකින් ඒතර පවුල් කීයක් ඉන්නේ මේ ලක්ෂ 10ක් විතර ඉන්නේ ඒගොල්ලෝ එක එක ගම්මාන ඉන්නේ ගම්මාන වලට බෙදලා දෙන්න විචරණ පේජ් 20ක් නේ ඒක දුන්නා නම් ඒගොල්ලෝ අදා ගන්නවා ගෙදර දික අදා ගන්න ඒගොල්ලෝ ගමන යන්න පුළුවන් ඒකට ඔප්පුත් එක දෙන්න කියලා අපි ඉල්ලීම කරන ඔබතුමා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඒ විශ්වාස කඩාකප්පල් කරගන්න එපා අපි ඔක්කොම ජාතිවාදී නේ කිසිම ભેදයක් නේ සීලම ආගම එකතුලා තියෙන මේකට අපේ අරමුණේ ගත්ත අරමුණ මේ වතුකරු ජනතාව වෙනුවෙන් තමයි මලේක මක්කල් වෙනුවෙන් තමයි අපි එකතුලා දිනේ අපි තවම පටන් ගත්තනේ අපි පටන් ගත්තොත් ඉවරයි කියලා හිතා ගන්න ඒක අපිට කියන්න දිනේ Reporter Varanen Tora Apakshapati Vartakaranaya